අයියට බොහොම ස්තුතියි මට කරපු උදව්වට. මං ඉන්නේ කඳානි සිල්වස්ටර් රෝඩ් එකේ. දැන් කොහමද යන්නේ? බයිසිකලෙ හුලන්නේ නැහැනේ. මේ ළඟපාත හුලන් ගන්න තැනකුත් නැහැ. ඔය කැමති නම් මංගෙන් ඩ්‍රොප් කරන්න. අනේ ඌ අයියේ. මට බයයි උන් ආයේයි කියලා. अब सिनेमावट लोक सिनेमावे एक एक काल एक एक कलियन एक कालिक सिनेमा कर्मांत होनेट पास प्रेक्षक अदीनकोट विविध विविध देवा उत्साह विशेषन में निष्पादन व्यधम अड़वे करगा बहुत दिन उत्साह मेनिजा कोमना एक पाठ मेल का स्टार्टन सिनेमा कर्वा अति निर्वजवन का सरागी जवन का राग प्रचंड सवन का सहित बड़ीपन सीमा चित्रपट ඒකත් කලින් තිබිච්ච පරම්පරාවට වගේ රංගුම් පාලක මණ්ඩලයේ ලොකු අවහිරයක් ලැබුණෙත් නෑ. දෙවෙනි එක වෙනසා එතෙක් සිනමාවට තුච පවුල කියන මූලික සංකල්පය කඩා වැටිලා වෙන වෙනම තනි තනිව චිත්‍රපටි බාන්න ගියා. මේක බොහොම වසර කීපයක් ඉතා හොඳින් පැවතුණා. නමුත් ඒක එහෙම අහෝසිය ලගිය. මොකද එහි ඊට පස්සේ ආපු චිත්‍රපටි කතාවකින් හෝ සම්පන්න පුවත්කින් හෝ නැතුව නිකම්ම අනුගුණාදාන චිත්‍රපටි බවට තමයි පත් වුනේ. දැන් ඒක පටන් ගත්තු ඇගේ වෛරය කියන චිත්‍රපටය I Spit on Your Grave කියන ඉංග්‍රීසි චිත්‍රපටය සුරු කරගෙන ඒ තාලෙන් අදපු චිත්‍රපටයක් වුණා. හැබැයි ඊට පස්සේ මේ රැල්ල කොච්චරද කිව්වොත් කිසිම කෙනෙක් නොදන්නා නළු නිළියන් යොදාගෙන බොහෝ විට නළු නිළියන් යොදාගෙන සමහර විට ප්‍රධාන නළුවන් පැත්තකින්දදී වෙනත් චිත්‍රපටවල අදාළ නොවන ජවනිකා යොදාගෙන මේ තමයි චිත්‍රපට නිර්මාණය කළේ. सुंदर वरद किया दिदास अक्टोबर मस पश्चिम चित्रपाट ये मॉडल टीका आ सन्न चित्रपाटी को चित्रपाट निष्पादने के लिए कथावध बस्तर नाटक निर्वशदे वाप्य यही अध्यक्ष ने कले लुवि वैंडर स्टार्ट कैमरा करने के लिए दिनेश कुमार संस्करण के लिए एम एस अलीमान चित्रपाटी संगीत वे संगीत अध्यक्ष ने नमगे संगीत भारत के नम චිත්‍රපටයට ඇතුළත් වුණ ගීත දෙකම පැරණි ජනප්‍රිය ගීත දෙකක්. එකක් උපාලි ධනවල විතාන කලින් සුදුපරබියෝ චිත්‍රපටයට ලියපු එච් ආර් ජෝතිපාල ඇන්ජලින් ගුණදෙලකත් ගායනා කරපු ගිම්හානේ හදනි වුණා කියන ගීත. අනිත් ගීතේ දවසල තම ජනප්‍රිය වෙච්ච කේඩිකේ ධර්මවර්ධන රචනා කරපු සරල ගීතයක් වෙච්ච බිඟු බමා බමා කියන ගීතය දයාරත්න පෙරේරා තමයි එක ගීතේ ගායනා කළේ. මේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය හැටියට කටයුතු කළේ නීතිඥ නිලන්ති ධම්මිකා විජේසිංහ. එහි අංගරචනයෙන් සුමිත් ගල්ලහේන, කලා අධ්‍යක්ෂණයෙන් නන්දන හෙට්ටිආරච්චි, සුනිත් මල්සිරිපුර, ශබ්ද පරිපාලනයෙන් ලයනල් ගුණරත්න දායක වුණා. චිත්‍රපටයේ රසායනාගාර කටයුතු කළේ තිලක් අභිසිංහ. සරසවි චිත්‍රාගාරයේ දිල් ප්‍රොසෙස් ආයතනයේ තමයි චිත්‍රපටයේ සකසුම් කටයුතු කළේ. නිෂ්පාදන කළමනාකරු චතුර පෙරේරා, නිෂ්පාදන විධායක සුරේෂ් කුමාර්. චිත්‍රපටයේ පැයයි විනාඩි 35 වම ඉතරම් දිග චිත්‍රපටයක් නොවේ. පිටපත් 14ක් දිනගත වුණා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ අර්ජුන කමල්නාත් සහ අනෝෂා සොනාලි. ඊළඟට විජේරත්න වරකාගොඩ, සේනක විජේසිංහ, ටිරොන් මයිකල්, ජනේෂ් සිල්වා, චතුර පෙරේරා, බියංකා ශාමලි, සරෝජා ප්‍රනාන්දු, සජීව මල්මලාරච්චි, නන්දන හෙට්ටිආරච්චි, ලක්ෂ්මණ ආරච්චිගේ අසංක පෙරේරා. මෙන්න මේ අය තමයි රාගපෑවි. කොහොම වුණත් මේ චිත්‍රපටවලට යොමු වීම නිසා මේ ඇතන් නළුලියන්ගේ හැබෑ හැකියාවන්ගෙන් උන්ට තිබිච්ච කුසලතාවන් නිසි ප්‍රයෝජනය ගන්නට පසු කාලික ඕනටත් සිනමාවටත් නොහැකි වීම කනගාටුට කාරණාවක්. කිදොතත් මේ සිනමා රැල්ල ඊළඟ අවුරුදු දෙක වෙනකොට අවසාන වෙලා ගියා. සුන්දර වරද සමහර විට වැඩි දැන පමණක් සීමා නොවන තේමාවක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ චිත්‍රපට සියල්ල අක්කතුනේ අරබැල්ලේම කොටසක් හැටියට.